ගිය අවුරුද්දවල අයවැය ලේඛනය පිළිබඳ ජනතාව තුළ ලොකු කුතුහලයක් තිබුණා. කොයි විදිය බදුද අයවැය ලේඛනයෙන් යෝජනා කරන්නේ? ඒවා දැන ගැනීමට ලොකු උද්‍යෝගයක් උනන්දුවක් ජනතාවට තිබුණා. එහෙනම් මුද්‍රිත මාධ්‍ය, විද්‍යුත් මාධ්‍ය ගැන ජනතාවට තිබුණා ලොකු ඒවායින් ප්‍රවෘත්ති ලබා ගැනීමට ලොකු කැමැත්තක්. අද ඒ තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් වෙලා තියෙනවා. ඒ කියන්නේ අයවැය ලේඛනය පිළිබඳ ජනතාවගේ උනන්දුව හුඟක් අඩු වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි අයවැය ලේඛනයෙන් බලාපොරොත්තු වන දේවල් දැනටම කෙරෙලා ඉවරයි. බදු ගහලා ඉවරයි. දැන් ගෑස් මිල ඉහළ දැම්මා, භූමිතෙල් මිල ඉහළ දැම්මා, ඩීසල් මිල ඉහළ දැම්මා මේ දවස් දෙක තුනකට ඉස්සෙල්ලා. ඉතින් ඒ නිසා අයවැය ලේඛනයේ අලුත් දෙයක් නැවුම් ගතිය අද නැහැ. දැන් මේ අයවැය ලේඛනයේ කොහොමදත් ශ්‍රී ලංකා රජය සකස් කරන අයවැයක් නෙවෙයි. ඉතාමත් පැහැදිලි මේ අයවැය හදන්නේ වොෂින්ටන් නගරයේ ජාත්‍යන්තර මූල්‍ය ආරම්භල. අයවැය ලේඛනයේ ආකෘතිය හදලා මෙහෙට එවනවා. මේක ඉදිරිපත් කිරීම පමණයි ශ්‍රී ලංකා රජයෙන් සිදුවන්නේ. දැන් මේ තත්ත්වය තුළ ඉතාමත් වැදගත් දෙයක් තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එළඹුණු කාර්ය මණ්ඩලීය මට්ටමේ එකඟත්වය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕනේ. දැන් ඉස්සෙල්ලා රජය කිව්වා එහෙම ස්ථිර එකඟත්වයකට එළඹෙලා නැහැ කියලා. හැබැයි දැන් ඉතාමත් පැහැදිලි එහෙම සම්මුතියක් එකඟත්වයක් තියෙනවායි කියලා. එකඟත්වයක් තියෙනවා පමණක් නෙමෙයි, ඒ එකඟත්වය ක්‍රියාත්මක කිරීම දැන් ආරම්භ කෙරෙලා තිබෙනවා. ඒතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කරන බදු පණවල අද ජනතාවට ඒ බදු ගෙවීමට බලකන්න තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. ඉතින් එහෙනම් ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 148 වන වගන්තියට අනුව පාර්ලිමේන්තුව මහජන මුදල් පරිපාලනය පිළිබඳ බලය පාවිච්චි කිරීමට නම් ඒ පිළිබඳ තොරතුරු දැනගන්න ඕනේ. තොරතුරු සියල්ලම වසන් කළා අයවැය ලේඛනය පිළිබඳ විවාදය හෙට ආරම්භ කිරීමෙන් කිසිම තේරුමක් නැහැ. අද අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඒ ආකෘතිය ඔක්කොම එන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ. හැබැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ශ්‍රී ලංකා රජය අතර ඇතිවෙච්ච එකඟත්වයේ පුන පුනා විරුද්ධ පක්ෂයේ ඉල්ලුවාට මෙතෙක් දුරට කොලේ වහලා ඒක හංගලා තමයි රජය වැඩ කටයුතු කරන්නේ. ඉතින් එහෙනම් හෙට උදේ අයවැය ලේඛනය පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේ ආරම්භ වෙනවා නම් ඒ සම්පූර්ණ දත්තයන් පාර්ලිමේන්තුව සතු නොවේ. ඉතින් එහෙනම් හරවත් ඵලදායි විවාදයක් කිරීමට පුළුවන් කමක් නැහැ. ඒ විතරක් නෙවෙයි, තව ඉතාමත් බැරෑරුම් ප්‍රශ්නයක් තියෙනවා. දැන් දවස් තුනකට ඉස්සෙල්ලා පාර්ලිමේන්තුවේ ආචාර්ය හර්ෂද සිල්වා පෙන්වා දුන්නා මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එළඹිලා තිබෙන එකඟත්වය පාර්ලිමේන්තුවට අනාවරණය නොකළාට රාජ්‍ය මුදල් කමිටුවට ඒ පිළිබඳ තොරතුරු සපයා නොදුන්නාට, ඒක දිගින් දිගටම වසන් කිරීමට උත්සාහ දරුවාට, ව්‍යාපාරික ප්‍රජාවේ යම් යම් පුද්ගලයන්ගේ අතේ ඒ සියලු විස්තර තියෙනවායි කියලා. ඒ ලියවිල්ල විරුද්ධ පක්ෂයේ පාර්ලිමේන්තුවේ පෙන්නවා මෙන්න මේක තියෙනවා. අපි ඉල්ලන්නේ අපේ අතේ මේක නැති නිසා නෙවෙයි, අපිට මේක ලැබිලා තියෙනවා. හැබැයි ලැබිලා තියෙන්නේ ආණ්ඩුවෙන් නෙවෙයි, ලැබිලා තියෙන්නේ ව්‍යාපාරික ප්‍රජාව අතර රජයට සමීප පුද්ගලයන්ගේ. දැන් මේක ඉතාමත් භයානක තත්ත්වයක්. ඒ කියන්නේ මොනවද ගහන බදු? ඒවා අනුපිළිවෙල කුමක්ද? බදු අනුපාතයේ කුමක්ද? සමාගම් බදු, පුද්ගල බදු, ඍජු බදු, වක්‍රාකාරයෙන් පණවන බදු, මේ සියල්ලක්ම පිළිබඳ විස්තර ඒ ලියවිල්ලේ අඩංගුයි කියලා විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරයෙක් සභාගර්භයේ ප්‍රකාශ කළා. ඉතින් එහෙනම්
ව්‍යාපාරික ප්‍රජාව ළඟ තියෙනවා නම් මේ විස්තර. එහෙනම් ඒ పూర్ව දැනුම පාවිච්චි කළා මහා භාණ්ඩාගාරයේට විශාල අගතියක් අලාභයක් සිදුවන විදිහට තමන්ගේ ව්‍යාපාරික වැඩකටයුතු සංවිධානය කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් එහෙනම් මහා පරිමාණයේ දූෂණ වලට ඒකෙන්ම මාර්ගය කැපෙනවා. ඒතොර ඒකාතකින් ජනතාවට බදු ගන්නවා. ඊට පස්සේ මේ විදිය අවස්ථා සපයා දෙනවා. ඉතාමත් ලේසියෙන් අසීමිත ලාභ ඉතාමත් වැරදි විදියට උපයා ගැනීමට වටාපිටාව සකස් කරලා දෙනවා.